අතිගරු නායක හඳුන් වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි බිස්බෙන් නුවර ශ්‍රී ලංකා රාම විහාරස්ථානයේ පවත්වාගෙන යන සදහම් වර්ෂා දහම් වැඩසටහන් මාලාවේ වර්ෂයකට වඩා අධික කාලයක් මේ බදාදා දිනය සතිපට්ඨාන භාවනා සම්බන්ධව අනුශාසනාවක් හා ඒ භාවනා කරන පින්වතුන්ගේ ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කිරීමට යොදාගෙන තියෙනවා. ඉතින් අදත් එවැනි දවසක් දැන් ශ්‍රී ලංකාවේ තියෙන විදුලි අර්බුදාදී දේවල් නිසාවෙන් මේ නියමිත කාල මේ විදිහට වෙනස් වෙනවා. හරියටම ඒ නියම කාලෙට වෙලාවට වැඩ කරගන්න අපහසු වෙලා තියෙනවා. කොහොම හරි අපි මේ දේශනා මාලාව තුළම මහා සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගත ධර්ම කාරණා පැහැදිලි කරගෙන ආවා. ඒකම ඊට පසුව බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ මහා චත්තාලිස සූත්‍රයේ තියෙන ධර්ම කාරණා පැහැදිලි කරගෙන ආවා. මේ විදිහට මේ මහා චත්තාලිස සූත්‍රයේ තුල බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සම්මා දිට්ඨිය දෙයාකාරයි කියන එක. ඒ කියන්නේ ලෞකික සම්මා දිට්ඨියයි ලෝකෝත්තර සම්මා දිට්ඨියයි කියලා දෙයාකාරයක් හැසිරෙනවා. ඒක නිසා වෙන ලෞකික සම්මා දිට්ඨිය යටතේ සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන අංග පවතින්න පුළුවන්. ලෝකෝත්තර සම්මා දිට්ඨිය යටතේ එහෙනම් සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි පවතිනවා. මේවා පිළිබඳ විස්තර කරපු ඒ සූත්‍රයේ පළමු කොටස් අපි මේ වන විට පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ සූත්‍රයේ අවසාන කොටස් වල මේ අවසාන භාගයේ බුදුහාමුදුරු පෙන්නනවා කොහොමද මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය හෝ ලෞකික සම්මා දිට්ඨිය 40 ආකාරයේ කෘත්‍යයන් ටිකක් කරන්න කියලා. 40 ආකාරයක්. දැන් ඒක සිදුවෙන්න නම් අපි හොයාගන්න වෙනවා බුදුහාමුදුරුවෝ පෙන්නන මේ සූත්‍රයේ අන්තර්ගතයේ ධර්ම කාරණා ටික. මේ අන්තිම කොටසේ පැහැදිලි කරන්නේ ඒ වගේ ටිකක්. සම්මා දිට්ඨියේ 40 ආකාරයක් වෙන්නේ කොහොමද? මේ 40 ආකාරය සිදු කරන්නේ කුසල පාක්ෂික වශයෙන් 20 ආකාරයකට, අකුසල පාක්ෂික වශයෙන් 20 ආකාරයකට. එතකොට කුසල පාක්ෂික ආකාරයෙන් 20 ආකාරයයි, අකුසල පාක්ෂික ආකාරයෙන් 20 ආකාරයයි එකතු වුණාම 40 ආකාරයයි. දැන් බලමු අපි කොහොමද කුසල පාක්ෂිකව 20 ආකාරයක් එන්නේ. දැන් කුසල පාක්ෂිකව සම්මා දිට්ඨියේ 20 ආකාරයක් ලැබෙන්නේ. මේ සූත්‍රයේ පැහැදිලි කරනවා ඒක මේ පින්වතුන්ට පැහැදිලි වෙන්න මම සාමාන්‍ය සරලාර්ථය කියා දෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මෙතෙන්දී දැන් පළවෙනි එක තමයි කුසල පාක්ෂිකව වෙන පළවෙනි කෘත්‍යය. සම්මා දිට්ඨිය හේතු කොටගෙන බොහෝ කුසල ධර්මයෝ වැඩිවීමට සම්පූර්ණ බවට පැමිණි. මෙන්න මේක වෙනවා. ඒ වගේ එතකොට සම්මා දිට්ඨිය හේතු කරගෙන බොහෝ කුසල ධර්මයෝ වැඩිවීමට සම්පූර්ණ බවට පැමිණෙනවා කියන්නේ සම්මා දිට්ඨිය තියෙන වෙලාවේ කුසල ධර්මයන්ම වැඩිනවා. ඒ සම්මා දිට්ඨියට අනුගත ඒ සම්මා දිට්ඨියේ බලපුලුවන්කාරකමට අනුගත ආකාරයට කුසල ධර්මයේ වැඩිනවා. එතකොට ඕක තමයි පළවෙනි ආකාරය. දැන් ඒකෙන් උත් බැලුවම සම්මා දිට්ඨිය දෙයාකාරින්ද ඒ ගුණය තියෙනවා කුසල ධර්ම වැඩිපුර වැඩෙනවා සම්පූර්ණ බවට හැරෙනවා නම් ඒ හැරීම ලෞකික සම්මා දිට්ඨියෙන් එක ආකාරයකින් වෙන්න පුළුවන්. ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් තව ආකාරයකින් වෙනවා. එතකොට දෙකයි. එහෙනම් සම්මා දිට්ඨිය තියෙන තැන කුසල ධර්මියෝ වැඩෙනවා.
ඒ දිට්ඨියට අනුගතව ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් හා ලෞකික සම්මා දිට්ඨියෙන් කියන දෙවර්ගය ගත්තම එතන කාරණා දෙකයි. ඊළඟට දෙවෙනි අංගය ගත්තොත් සංකප්ප. දැන් ලෞකික හෝ ලෝකෝත්තර සම්මා දිට්ඨිය තියෙනවා නම් අනිවාර්යයෙන්ම ලෞකික මට්ටමේ හෝ ලෝකෝත්තර මට්ටමේ සම්මා සංකප්ප තියෙනවා. එතකොට සම්මා සංකප්ප මගින් අනිවාර්යෙන් සංකල්පනා වලට ආවේනික කුසල ධර්මයන් වර්ධනය වෙනවා. එහෙනම් ඒක සම්මා දිට්ඨිය තියෙන හින්දානේ සම්මා සංකප්ප තියෙන්නේ. දෙවෙනි අංගයේ ආරෂ්ඨාංග මාර්ගයේ ඒ දෙවෙනි අංගයෙන් නියෝජනය කරන සංකල්පනා මගින් ඇතිවන කුසල ධර්මයෝ වර්ධනය වෙනවා. ඒකත් දෙආකාරයි. ලෞකික වශයෙන්ුයි ලෝකෝත්තර වශයෙන්ුයි. දැන් එහෙමනම් එතන කිව්වා අපි හතරක් දැන්. ලෝකෝත්තර සම්මා දිට්ඨිය හෝ ලෞකික සම්මා දිට්ඨිය මගින් දිට්ඨියට අනුගත දිට්ඨි සහගත කුසල ධර්මයේ වර්ධනය වෙනවා. ඒ වගේම සම්මා සංකප්ප මගින් සංකල්පනා වලට අනුගත කුසල ධර්මියෝ වර්ධනය වෙනවා. එතකොට සංකප්ප කියන එක ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙආකාර වෙන හින්දා එතන හතරක් එනවා මේ කරුණු දෙකෙන්. අංග දෙකට සම්මා දිට්ඨිය කෘත්‍යයන් හතරක් එනවා. ඊළඟට සම්මා දිට්ඨිය හේතු කොටගෙන ඇති වෙන්නේ සම්මා වාචා. ලෞකික සම්මා දිට්ඨියනුත් සම්මා වාචා බිහි වෙන්න පුළුවන්. ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුලිනුත් සම්මා වාචා බිහි වෙන්න පුළුවන්. එහෙමනම් කොයි ආකාරයෙන් සම්මා වාචා බිහි වුණත් ඒ වචනයට අනුගත කුසල ධර්මයේ වර්ධනය වෙනවාමයි. වචනයට අදාළ වාචාවලට අදාළ කුසල ධර්මයෝ වර්ධනය වෙනවා. එහෙමනම් ඒ වචනයට අදාළ කුසල ධර්මයේ වර්ධනය වෙන්නේ ලෞකික සම්මා දිට්ඨියට අනුගත ආකාරයෙන් වෙනමත් ලෝකෝත්තර සම්මා දිට්ඨියට අනුගත ආකාරයෙන් වෙනමත්. ඊගා දැන් බලන්න එතන අංග දැන් තුනක් කිව්වා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුන සඳහා හය ආකාරයක් වෙනවා සම්මා දිට්ඨියේ කෘත්‍ය. ඊළඟට මෙතනින් බැලුවම වාචා ළඟට තියෙන්නේ කම්මන්ත වලනුත් මෙහෙම දෙආකාරයයි. ආජීව ගත්තොත් ඒත් දෙආකාරයයි. වායාම දෙආකාරයයි. එහෙනම් සති දෙආකාරයයි. සමාධි දෙආකාරයයි. එම් බලන්න ඒ ටික ආවට පස්සේ අංග 8 සම්පූර්ණ වුණා. ඊට පස්සේ මම කිව්වා මේ අංග 8ට එකතු වෙනවා කියලා. දැන් දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි ඒක ඊළඟට ඉන්නේ විමුක්ති. ඒ කියන්නේ විමුක්තිය 9 වෙනි අංගය. 10 වෙනි අංගේ විමුක්ති ඥාන. එහෙනම් විමුක්ති ඒකටත් දෙආකාරයි. ඇයි ලෞකික සම්මා දිට්ඨියෙන් එක ආකාරයක විමුක්තියක් ගේනවා. ඒ වගේම ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් බුදුහාමුදුරුවෝ පෙන්වන ආකාරයේ විමුක්තිය ගේනවා. සංසාර විමුක්තිය. එතකොට මෙතනත් දෙආකාරයක් එනවා. ඒ වගේම විමුක්ති ඥානත් එහෙනම් දෙආකාරයක් එනවා. 10 වෙනි අංගය. විමුක්තිය කාට හරි විමුක්තියක් ලැබෙනවා නම් ඒ විමුක්තිය පිළිබඳ ඥානයක් එයා ළඟ පහළ විය යුතුයි. දැන් උදාහරණයක් විදිහට ශ්‍රාවකයේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයේ සෝවාන් තත්ත්වයට ආර්ය තත්ත්වයට පත් වෙනවා කියන්නේ විමුක්තියක් ලබනවා. සංසාරයේ විමුක්ති මොහොතකට විමුක්තියක් ලබනවා යා. එතකොට එයා ළඟ විමුක්ති ඥානයක් තියෙනවා. ඒ දැන් සෝවාන් වෙන මොහොතේ ඇති වෙන විමුක්ති ඥානය තමයි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියන චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍ය හතරෙන් ඒක ඥානිය විමුක්ති ඥානිය. දැන් ඔය වගේමයි අපි හිතමු කවුරු හරි කෙනෙක් සමත භාවනාවක් වඩලා පංච නීවරණ යටපත් කරපුවම විමුක්තියක් ලැබෙනවා. මොකද නීවරණ එක්ක ගනුදෙනු කරපු මනසට වැඩිය විමුක්ති සාගත මනසක් යාට ලැබෙනවා. ඉතන තියෙනවා ඒ මනස ලැබුණේ කොහොමද කියලා යාට ඥානිය. ඒකත් එතකොට
ලෞකික සම්මා දිට්ඨියෙන් ලබාගත්ත විමුක්ති ඥානය. එහෙම නැතුව මේ ඥාන ලැබෙන්නේ ප්‍රායෝගික නොවුණු. දැන් රූපාවචර ධ්‍යාන ගැන කවුරුහා ඉගෙනගෙන පොත් ලියලා තර්ක කරලා සාකච්ඡා කරාට එයාට රූපාවචර මට්ටමේ නැත්නම් මේ සම්මාදී ලෞකික සම්මාදිට්ඨියෙන් ලබා දෙන රූපාවචර මට්ටමේ විමුක්තියක් එයා ලබලත් නැහැ. එයාට විමුක්ති ඥාන පිහිටන්න විදියකුත් නැහැ. දැන් ආලාර කාලාම දිහා බැලුවම එයාට තිබුණා විමුක්ති ඥාන ගොඩාක්. මොනවද ඒ? දැන් පංච නීවරණ යටපත් කළා කාමාවචරයේ මෝලා රූපාවචර පළවෙනි ධානයේ නැමැති විමුක්තිය ලැබලා තිබුණා ප්‍රායෝගිකව. ඒ වගේම මේ තව කෙනෙකුට උගන්වන්න හැකියාවල එයාට ලැබුණේ කොහොමද? එයාගේ විමුක්ති ඥානයක් තිබුණා එතන. පළවෙනි ධානය ලබා ගන්න විදියට ඥානයක් තියෙනවා. ඥානය පහළ වුණ නැත්නම් ඊගාවට ලබා ගන්න බෑ. එහෙමනම් කවුරු හරි මේ ඕනම කෙනෙක් සමත භාවනාවක් දියුණු කරවත් හරියට ගුරුවරයෙක්ගෙන් අහගෙන ගුරුවරයෙක් කියා දෙන අනුපිළිවෙලට අනුව එයා යම්කිසි විදියක පංච නීවරණයටපත් වුණොත් එයාට ඒකෙන් විමුක්තියක් ලැබෙනවා. ඒකත් දුක විමුක්තිය කියන්නේ දුක නැති තැන. අකුසලේ නැති තැන දුක නැති තැන විමුක්තිය කියලා ධර්මයේ හඳුන්වනවා. එතකොට පළවෙනි ධ්‍යානය කියන්නේ එහෙම විමුක්තියක්. එහෙම ලැබුවොත් කවුරු හරි කියන්නේ එයාට ඊගාවට ඒක ලබා ගන්න පුළුවන් විදිහේ ඥානයක් අනිවාර්යෙන් ඇති වෙනවා. ඒක විමුක්ති ඥානය. දැන් ඕක සාමාන්‍ය දෙයක්. මිත්‍යා දෘෂ්ටියටත් මේක හුරු වෙනවා. කවුරු හරි කෙනෙක් දැන් හිතෙන් හිතලා සංකල්පනාවලින් හිතනවා හොරකම් කිරීම කරොත් ඒක දුක නැති වෙන දෙයක් කියලා. තමන්ට වර්තමානයේ තියෙන දුකක් අහිමි වෙනවා කියලා විශ්වාසයක්, ඒ වගේම දික්තිසහගත ස්වරූපයක් ඇති කරගන්නවා යා. අනුන්ගෙන් අහලා හරි අනුන් ආශ්‍රය කරලා හරි එහෙම දැක්මක් ඇති කරගන්නවා. හොරකම් කරොත් දුක නැති වෙනවා. එතකොට යා නිකම්ම පිළිවෙලා මිත්‍යා දෘෂ්ටි හරහා මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි මේ අංග 8ෙම උදව් ඇතුව පළවෙනි වතාවට හොරකම් කරපුවම එයාට විමුක්තිය ලැබෙනවා. ඒ විමුක්තිය හැබැයි මිත්‍යා විමුක්තිය. එතකොට පළවෙනි හොරකම් කරපු එක්කෙනාට විමුක්ති මිත්‍යා විමුක්ති ඥානයකුත් ඉබේ පහළ වෙනවා. ඒ ඥානය තමයි යාට නැවත නැවත හොරගම් කරන්න උදව් වෙන්නේ. ඒ කියන්නේ මේ අකුසලයට ඇබ්බැහි වෙන කෙනා, අකුසලයට හුරු වෙන කෙනාටත් ඒ අකුසලයේ තුලින් වර්ධනය වෙනවා තමන් හදාගත්තේ මිත්‍යා විමුක්තිය. මේකට කියනවා මේ දැන් අකුසලයට තමන් කොටු වීම. එහෙම නැත්නම් දැන් අකුසල් ස්වરૂපයේ වුණොත් ආස්වාදේ ලැබීම. දැන් කාමේ නම් කාම ආස්වාදේ ලැබීම. ඒකට විමුක්ති ඥාන පහළ වෙනවා යාට. ඒකින් හින්දා නැවත නැවත ඒ අකුසලයේ කරනකොට යාට විමුක්ති ඥානය දියුණු වෙනවා, වැඩි වෙනවා. විමුක්ති ඥාන වැඩි වෙනවා. ඒ කියන්නේ අවුරුදු ගාණක් හොරකම් කරන කෙනාට විමුක්ති ඥාන වැඩි. ඒවට මිනිසු කියනවා අද්දකින් කියලා. මේ අත්දැකින්නේ මේ ධර්මයේ. එතකොට විමුක්ති ඥාන, මිත්‍යා විමුක්ති ඥාන. ඒ පළක් සමාජවල ඒ වගේ වැරදි කරන අයට, ඒ අත්දැකීම් වැඩි, වැරදි කරන්න අත්දැකීම් වැඩි අයට, දැන් පන්සිල් කඩන්න අත්දැකීම් වැඩි මිනිසුන්ට පළක් අය කියනවා එයාගේ දක්ෂතාවයක් ඒක කියලා. දක්ෂතාවය කියන එක නෙවෙයි මෙතන ධර්මානුකූල වෙන්නේ. මිත්‍යා විමුක්ති ඥානයට වැඩි. එමනම් අවුරුදු ගණනාවක් යමේ වැරද්දක් පුරුදු කරොත් ඒ වැරද්දේ යාට මිත්‍යා විමුක්ති ඥාන වැඩි වෙනවා. ඒ වැරද්ද කරනකොට ලැබෙන විමුක්තියත් එයාට වටින දෙයක් වෙනවා. ඒ වගේම කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් හොඳ වැඩ කරනකොට, දැන් අපි හිතමු හැම දිනාටම බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ශ්‍රාවකයන්ට කියලා දෙනවා හැමදාම හැකි තරම් කුසල් කරන්න. දැන් දිනපතා බුද්ධ වන්දනා, මල් පහන් පූජා කිරීම
කරන්න කරන්න යාට ඒ ඒ කම්මස්සගත සම්මා දිට්ඨිය තුලින් විමුක්තියක් ලැබෙනවා. ඒක ඒක මිත්‍යා විමුක්තියක් නෙමෙයි. ඇයි සම්මා දිට්ඨිය කම්මස්සගත සම්මා දිට්ඨියෙන් ලැබුණේ? එතකොට දිනපතා මේක කරලා අවුරුදු ගාණක් යනකොට එයාට එහෙනම් විමුක්ති ඥානයක් ලැබෙනවා. ඒ ඥානය එයාගේ ස්ථාවර වෙනවා. ඒක නිසාවෙන් ඔය හැම විටම කුසලයක් එක සැරයක් කරපුවාට වැඩිය බලගතු වෙනවා ඒක නැවත නැවත කිරීම තුළ. ඒක නිසාවෙන් හැම විටම මේ සම්මා කම්මස්සගත සම්මා දිට්ඨියෙන් ලැබෙන විමුක්ති හැම එකක්ම හොඳ සංසාරයක් ලබා දෙන විමුක්ති වෙනවා. දැන් ආලාර කාලාම ඊට වැඩි ඉහළ කාමාවචර මට්ටමේ විමුක්ති නෙමෙයි මේගොල්ලෝ මේ කියන්නේ. පංච නීවරණ යටපත් වෙලා රූපාවචර හෝ අරූපාවචර මට්ටමේ විමුක්ති ගැනයි. දැන් ওই විදිහට එක අංගයකින් දෙආකාරයෙන් බැගින් අංග 8යි ඒකෙන් ලැබෙන ප්‍රතිඵල දෙක වන විමුක්ති හා විමුක්ති ඥාන සඳහා අර කුසලය සංවර්ධනය වීම සිදු වෙනවා. ඒක එතකොට 20 ආකාරයයි. දැන් ඊළඟට ගත්තොත් තව දෙයක් තියෙනවා. දැන් ඔය ආකාරයෙන්ම අකුසලය සම්බන්ධයෙන් අකුසලයේ විනාශ වීම සම්බන්ධයෙන් මෙතන පැහැදිලි කරනවා බුදුහාමුදුරුවෝ තව 20 ආකාරයක්. අකුසලය විනාශ කිරීම සම්බන්ධයි. ඒ 20 ආකාරය මොකක්ද? දැන් බලන්න ලෞකික හෝ ලෝකෝත්තර සම්මා දිට්ඨිය පළවෙනි අංගය පහළ වුණොත් ඒ පහළ වෙන මොහොතේ සම්මා දිට්ඨිය තියෙන මොහොතේ එයාගේ සංකල්පනාවල ඒ වගේම එයාගේ අරමුණ තුළ ඇහෙන් එන අරමුණේ වෙන්න පුළුවන්. දැන් සම්මා දිට්ඨිය පහළ වෙන්න පුළුවන් ඇහැට පේන අරමුණ තුළ, කනට ඇහෙන අරමුණ තුළ පහළ වෙන්න පුළුවන්. ඒ වගේම මේ දිවට දැනෙන අරමුණ තුළ, කයට දැනෙන ස්පර්ශය තුළ, මනසට දැනෙන අරමුණ තුළ මේ ඕනම උපත් ඉන්ද්‍රිය හයෙන් අරමුණක් එනකොට කම්මස්සගත සම්මා දිට්ඨිය හෝ මිත්‍යා දෘෂ්ටි පහළ වෙන්න පුළුවන්. දැන් අනිවාර්යයෙන්ම ඇහැට පේන අරමුණක් තුළ ඒ අරමුණ තුළ හටගත්තේ ලෞකික සම්මා දිට්ඨිය නම් එතන එක දෙයක් පැහැදිලි. එතන තව ඒ මොහොතේ තව ඉඩ කඩ නැහැ මිත්‍යා දෘෂ්ටියට පහළ වෙන්න. ඒකින්ද බුදුහාමුදුරු මෙන්න මේක ගුණයක් විදිහට මේ මහා චත්තාලිස සූත්‍රයේදී ධර්ම පරියායක් විදිහට ගැඹුරින් පෙන්නවා. ඒක අකුසල් පාක්ෂිකෝ. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියේ අකුසල් සිදු වෙන්නේ. එහෙනම් මිත්‍යා දෘෂ්ටිය පහළ නොවන අවස්ථාවක් ආවොත් ඒකත් කාගේ බලයටද වෙන්නේ? අර පහළ වෙච්චි කම්මස්සගත සම්මා දිට්ඨියේ බලයට. එහෙමනම් අර සම්මා දිට්ඨිය පහළ වෙනකොට මේ සූත්‍රයේදී දේශනා කරන වචනේ බුදුහාමුදුරුවෝ මිත්‍යා දෘෂ්ටිය ජීර්ණය වෙනවා, විනාශ වෙනවා. සම්මා දිට්ඨිය පහළ වෙනකොට මිත්‍යා දෘෂ්ටිය විනාශ වෙනවා. මිත්‍යා දෘෂ්ටිය පහළ වෙන්න අවස්ථාව නැතුව යනවා. එහෙමනම් මිත්‍යා දෘෂ්ටිය පහළ වුණොත් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් හට ගන්නා වූ අකුසල් සියල්ල එතෙන්දී ඒ මොහොතේ අවහොසි වෙනවා. එහෙමනම් මේක ගුණයක්. මිත්‍යා දෘෂ්ටිය පහළ වෙන එක, මිත්‍යා දෘෂ්ටිය පහළ වෙන්න නැති වෙන එක ගුණයක්. මිත්‍යා දෘෂ්ටියෙන් හටගන්නේ අකුසල් ටික ජීර්ණය වෙලා විනාශ වෙලා යන එක තව ගුණයක්. එතකොට එහෙනම් සම්මා දිට්ඨිය පහළ වෙන තැන අකුසල් පාක්ෂිකෝ ගුණ දෙකක් එනවා. ඒ ගුණ දෙක තමයි එකක් මිත්‍යා දෘෂ්ටියට ඉඩ කඩ අඩුයි, අනික මිත්‍යා දෘෂ්ටිය මගින් ඇති කරන අකුසල පාප කර්ම ඒක හින්දා අහෝසි වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම දැන් සම්මා දිට්ඨිය පහළ වෙන හින්දා සම්මා සංකප්ප පහළ වෙනවා. සම්මා සංකප්ප වෙනුවට මිත්‍යා සංකල්පනා පහළ වුණා නම් එතකොට මිත්‍යා සංකල්පනා වලට අදාළ අකුසල් ටිකක් අනිවාර්යෙන් ඇති වෙනවා. එහෙනම් සම්මා සංකල්පනා පහළ වීම කියන්නේ
මිත්‍යා සංකල්පනා විනාශ කිරීම කියන ගුණයක් තියෙනවා එතන. මේ මිත්‍යා සංකල්පනා විනාශ වුණා කියන්නේ මිත්‍යා සංකල්පනා වලින් ඒ මොහොතේ හටගන්නේ සියලුම අකුසල් පාප ධර්ම අහෝසි වීමකුත් වෙනවා. එතනක් දෙකයි. දැන් මේ ආකාරයෙන් බැලුවම බලන්න සම්මා සංකප්ප වලින් එතකොට මිත්‍යා සංකල්ප අහක් වෙනවා, ජීර්ණය වෙනවා. මිත්‍යා සංකල්ප නැති වුණා කියන්නේ මිත්‍යා සංකල්ප වලින් එයා ඒ පුජ්‍යලයාට ඒ සත්වයාට ඇති වෙන්න තිබූ අකුසල ධර්ම හුඟක් වෙනසිලා යනවා. ඒ වගේමයි වාචා කියන එක ගත්තා. දැන් සම්මා වාචා හටගත්තා කියන්නේ කවුරු හරි භාවිතා කරා කියන්නේ පැවතුණා කියන්නේ එයා ළඟින් ගුණයක් තියෙනවා. මිත්‍යා වාචා වලට ඒ මොහොතේ ඉඩ නැහැ. මිත්‍යා වාචා වලට ඉඩ නැහැ වගේම මිත්‍යා වාචා වලින් කරන අකුසල් ධර්ම මේ මොහොතේ අහෝසි වෙලා යනවා, විනාශ වෙලා යනවා. ඒකත් මේ සම්මාදිට්ඨිය පූර්වංගම වීමේ ගුණයක් විදිහට බුදුහාමුදුරු දේශනා කරනවා. ඊළඟට සම්මා කම්මන්ත පහළ වෙලා තියෙන කොටත් ඔහොමයි. සම්මා කම්මන්ත පහළ වෙලා තියෙනකොට මිත්‍යා සංකා කම්මන්ත විනාශ වෙලා ජීර්ණය වෙලා යනවා. ඒ වගේම මිත්‍යා සංකල්පනා වලින් ඇති කරන්න පුළුවන් සියලුම අකුසල් ටික මේ මොහොතේ නැති වෙලා යනවා. සියලුම පාප කර්ම නැති වෙලා යනවා. ඒක ගුණ දෙකක්. එතකොට ඒක අංගයකට ගුණ දෙක ගානේ අකුසල් පාප ටිකව බුදුහාමුදුරු පෙන්නනවා. ඒ වගේම සම්මා ආජීව යටතේ මේ ගුණ දෙකම එනවා. මොකද මිත්‍යා ආජීවයේ මේ මොහොතේ ඉඩක් නැහැ. මිත්‍යා ආජීවේ නැති හින්දා මිත්‍යා ආජීවයෙන් කරන්න තියෙන කෙරෙන සාමාන්‍ය අකුසල් පාප කර්ම ගොඩාක් එකකින් වළකිනවා. ඒ වගේම සම්මා වායාමේ හටගත්තේ මොහොතේ එයාගේ ඒ මොහොතේ මිත්‍යා වායාමේ තියෙන්න බෑ. එහෙනම් මිත්‍යා වායාමේ ජීර්ණය වෙලා ඉවලි විනාශ වෙලා. එහෙමනම් මිත්‍යා වායාමයෙන් හටගන්න සියලු දේ අහක් වෙන්න ඕනේ. ඒ මොහොතේ මේ කියන්නේ. මේ ආකාරයට සම්මා සතිය තියෙනකොට මිත්‍යා සතියෙන් විනාශ වෙලා ගිහිල්ලා. ඒ වගේම මිත්‍යා සත්‍යයේ මගින් කරන්න තිබිච්ච දේත් එහෙනම් විනාශ වෙලා ගිහිල්ලා. අකුසලයේ විනාශ වෙලා. ඒ වගේම සම්මා සමාධිය තියෙන වෙලාවේ මිත්‍යා සමාධියෙන් ලබන්න තියෙන සියලු අකුසලත් අහක් වෙලා මිත්‍යා සමාධියත් ජීර්ණේ වෙලා විනාශ වෙලා. ඒ වගේම නවවෙනි අංගය ගත්තත් සම්මා විමුක්තිය තියෙනකොට මිත්‍යා විමුක්තියේ ජීර්ණය වෙලා විනාශ වෙලා. මිත්‍යා විමුක්තිය මගින් ඇති කරන එහෙනම් අකුසල ධර්ම ටිකත් ඒ මොහොතේ නැති වෙලා. ඒ වගේම සම්මා විමුක්ති ඥාන තියෙනකොට මිත්‍යා විමුක්ති ඥාන විනාශ වෙලා. ඒ වගේම මිත්‍යා විමුක්ති ඥාන මගින් ඇති කරගෙන සියලුම අකුසල ධර්මියොත් ඒ මොහොතේ නැති වෙලා. දැන් බලන්න අකුසල් පාක්ෂිකවත් එක අංගයකට මේ අංග 10ක් දැන් මෙතන තියෙනවා. එක අංගයකට දෙක බැගින් 20 ආකාරයයි. කුසල් පාක්ෂිකව දෙක බැගින් 20 ආකාරයයි. කොහොම ගත්තාම එතකොට 40 ආකාරයයි. දැන් මෙන්න මෙතනට මේ ටික බුදුහාමුදුරු දේශනා කරලා මේ සූත්‍රයේ අග දැන් මේ අපිට ඇත්තටම මේ සූත්‍රයේ වෙන ධර්ම කාරණා නැහැ. මේ අවසානයේ තියෙනවා වටිනා දෙයක්. වටිනා දෙයක් කියන්නේ බුදුහාමුදුරු මෙතෙන්දී මේ සූත්‍රයේ අවසානයේදී මෙන්න මෙහෙම ශ්‍රාවකයාට වැඩි වැඩියෙන් හිතන්න ඕන ගැඹුරු ධර්මයේ කාරණා ටික මතක් කරනවා. දැන් මේ පින්වතුන්ට මේක අදාළයි. දැන් අපි මේ සූත්‍රයේ අන්තර්ගත ධර්මයේ ධර්ම කරුණු විස්තර කරා. මේ විස්තර කරලා බුදුහාමුදුරුවොත් මේ මහාචත්තාලික මහසු පర్యాయය ධර්ම පරියාය පැහැදිලි කරලා මේ සූත්‍රයේ අවසානයේ එදා බණ අහපු හාමුදුරුවන්ට අනතුරු ඇඟවීමක් කරනවා. මේ අනතුරු ඇඟවීම අපිටත් පොදුයි. අපිටත් ඒ ඇඟවීම බුදුහාමුදුරුව කරනවා මේ සූත්‍රයේදී. මේ අනතුරු ඇඟවීම මොකක්ද කියලා බලමු. මේ අනතුරු ඇඟවීම තමයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා. දැන් එදා හිටි හාමුදුරුවන්ට පෙන්වන්නේ මෙහෙමයි. මම
දැන් මේ වෙනකොට මේ මහා චත්තා 24 ආකාරයක් තියෙන මේ සම්මාදිට්ඨියේ කෘත්‍ය දිහවල් කෘත්‍ය පැහැදිලි වන සම්මාදිට්ඨියේ 40 ආකාර ධම්මපරියාය දැන් ශ්‍රාවකයන්ට පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම කවුරු හරි කෙනෙක් මේ ධර්මයට එරෙහිව මේක විශ්වාස කරන්නේ නැති තත්ත්වයකට එනවා නම් ඒ එන මොහොතේ මේ ඕනෑම පුද්ගලයෙකුට තරහතරන් කිසිම ගිහිද පැවිදිද වයසද තරුණද බෞද්ධද අබෞද්ධද එහෙම කිසිම ભેදයකින් තොරව මනුස්සද අමනුස්සද එහෙම කිසි ભેදයකින් තොරව මේ සංසාරගත සියලුම තත්ත්වයෝ මිනිස් වෙන ඉතින් වැඩියෙන් මේ ධර්මය අහන්නේ එහෙනම් මේ මිනිස්යෝ මේ මේ පරියාය ඇහුවට පස්සේ මේ පරියාය විශ්වාස කරන්නේ නැත්නම් ඒ විශ්වාස නොකරන්නේ හැම මොහොතකම ditta dhamma vedaniya vipakayak yata akusala vipakayak නැත්නම් ප්‍රතිවිපාකයක් ලැබෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. මෙහෙම පැහැදිලි කරපු සූත්‍ර ගොඩක් නෑ අපිට දකින්න ත්‍රිපිටකේ. මේ මහා චත්තාලිත ධර්මපරියායයට තමයි බුදුහාමුදුරු මෙහෙම කතාවක් දේශනා කරන්නේ. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරු පෙන්වන්නේ මේ සම්මාදිට්ඨිය කියන එක බුදුහාමුදුරුව පෙන්වන සම්මාදිට්ඨිය කවුරු හරි පිළිගන්නේ නැත්නම් ලෝක කෙනෙක් ඒ පිළිගන්නේ නැති මොහොතේ ඒ බුද්ධලයාට ඒ මොහොතේම විපාකයක් ලැබෙනවලු ditta dhamma vedaniya. ඒක බුදුහාමුදුරුව කරන එකක් නෙවෙයි. මේ ditthi වල හැටිය, ditthi වල තියෙන ක්‍රියාකාරීත්වය පිළිබඳ බුදුහාමුදුරුවන්ගේ අවබෝධය මේ දේශනා කරන්නේ. ඒ මොහොතේම ඒ විපාක ලැබෙනවලු. ඒ 10 මෙතන පැහැදිලි කරලා තියෙනවා මේ සූත්‍රේ. මෙන්න මේක වැදගත් වෙනවා. මේක අපිටත් අදාළයි. සමහර තැන්වල අපිත් මේවට අහු වෙනවා. ඒක හින්දා ශ්‍රාවකයා මේ ditthිගත අකුසලයේ එක ගනුදෙනු කරන්න ඕනවට එපාවට යන්න හොඳ නැහැ. වැරදි කතා වලින් සම්පප්පලා වලින් වැරදි ධර්ම සාකච්ඡා වලින් මේ தත්ත්වය අනිවාර්යයෙන්ම කෙනෙකුට එන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් බලමු අපි මේ බුදුහාමුදුරුව මෙතෙන්දි පැහැදිලි කරන මේ ඒ මොහොතේ ලැබෙන විපා දඬුව මොකක්ද අපිට? මොකද්ද මේ වැරද්ද? දඬුවම කියන්නේ අකුසලයක්. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ කොහොමයි දඬුවම? 아무ත දෙයක් නෙවෙයි. ඒ මොහොතේ මිත්‍යා දෘෂ්ටිකයක් වෙනවා එයා. දැන් ඒක කොහොමද ගන්න කියලා බලන්න මේ 10 පැහැදිලි කරලා තියෙනවා සූත්‍රයේ මේ අවසාන කියන්නේ. එතකොට මේ ටිකෙන් මේ සූත්‍රය අවසාන කරනවා. අවසාන වෙනවා. බුදුහාමුදුරන්ගේ පැහැදිලි කිරීම සරලව පෙන්නනවා නම් කොහොමද ඒක වෙන්නේ කියලා. දැන් කවුරු හරි පුජ්‍යලේ සම්මාදිට්ඨියට ගරහනවා. මේ සම්මාදිට්ඨිය කියන්නේ දැන් බුදුහාමුදුරු පෙන්වන්නේ සම්මාදිට්ඨිය. අර සම්මාදිට්ඨි වර්ග දෙකක් බුදුහාමුදුරු පෙන්වන්නේ. කුසල පාක්ෂික වෙන කම්මසගත සම්මාදිට්ඨිය හෝ අර ආශ්‍රව යෙදෙන්නේ නැති ආශ්‍රව නැති තැනක පහළ වෙන ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ওই දික්ක දෙකෙන් ඕනම එකක් සම්මාදිට්ඨිය විදිහට සලකනවා දැන් ධර්මයේ. එතකොට ලෞකික සම්මාදිට්ඨිය එකක් අනික ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් බුදුහාමුදුරු පැහැදිලි කරන්නේ මේ සූත්‍රයේ මුල ඉඳලා මෙන්න මේකයි ලෞකික සම්මාදිට්ඨිය මෙන්න මේකයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. දැන් මේ පැහැදිලි කිරීමේ මේ පැහැදිලි කරපු කරුණු වලට කවුරු හරි කෙනෙක් පුජ්‍යලේ ගරහනවා නම් ඒ කියන්නේ පිළිගන්නේ. ඒක නෙමෙයි දැන් මේක නෙමෙයි සම්මාදිට්ඨිය කියන්නේ මිනිස්සු කතා බහ කරන්නේ. දැන් පළක අය දැන් බුදුහාමුදුරු දේශනා කරනවා දානින් දානේ මහත්ඵල මහානිසංස ලැබෙන දාන. එතකොට දාන තියෙන්නේ සම්මාදිට්ඨිය. දැන් ඒකට වැඩිය වර්තමාන සමාජයට ගැලපෙන්න ඒ දාන වෙනස් කරනවා මිනිස්සු. එතකොට
අර සම්මාදිට්ඨිය පළදු වීම තියෙනවා බුද්ධ දේශනාව එක්ක ගලපන්න බැරිව යන ඒවත් තියෙනවා ඉන්නේ. දැන් එන්නේ වගේ තැනක මේ සම්මාදිට්ඨිය දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු සම්මාදිට්ඨිය කවුරු හරි පිළිගත්තේ නැත්නම් එයාට සිදුවෙන්නේ මොකද්ද කියලා බුදුහාමුදුරුවෝ මෙතෙන්දි දේශනා කරනවා. දැන් ඒකට හඳුන්වන්නේ යම් කිසි පුජ්‍යලේ බුදුහාමුදුරුවෝ මේ පැහැදිලි කරපු සම්මාදිට්ඨියට ගරහනවා නම් මේක පිළිගන්නේ නැත්නම් එයාට සිදුවෙනවා අනිවාර්යයෙන්ම එයා ගරු කරන මිත්‍යා දෘෂ්ටියක් බදාගන්න. අන්න එක තමයි පළවෙනි විපාකය. මේ දික්ටි මොකක්වත් නැහැ කියලා ඉන්න බෑ කාටවත්. දික්ටි කියන්නේ දැක්ම. දැක්මේ ස්වරූප දෙකමයි තියෙන්නේ ප්‍රධාන වශයෙන්. එකක් මිත්‍යා දැක්ම, අනික සම්මා දැක්ම. ඒ දෙක තමයි මේ සම්මාදිට්ඨි මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ ධර්මයේ. එහෙනම් දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා බුද්ධ ඥානෙ මෙන්න මේකයි සම්මාදිට්ඨිය. නැත්නම් සම්මා දැක්ම. ඒක කවුරු හරි පිළිගන්නේ නැත්නම් එයාට අනිවාර්යයෙන්ම එයා හදාගත්ත මිත්‍යා දෘෂ්ටියක් එතන තිබිය යුතුමයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒකම මේ ඒක යටතේ පැහැදිලි කරනවා. ඒ විතරක් නෙමෙයි මේ සමාජයේ එම මිත්‍යා දෘෂ්ටිය පැහැදිලි කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. ආන්නේ ගොල්ලන්ට වැඳුම් පිඳුම් කරන කෙනෙක් බවට යා හැරෙනවාමයි. ඒකර දැන් කොයිතරම් ඒ කියන්නේ මෙලෝ වශයෙන් දික්ත ධම්ම වේදනීය විපාකයක් කියලායි මේ කියන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන සම්මාදිට්ඨිය ප්‍රතික්ෂේප කරනවා නම් කවුරු හරි මෙන්න මේක නෙමෙයි මේක හරියන්නේ නැහැ කියලා මොකක් හරි තමන්ගේ දැනුමකින් ඥානනම් උගච්චමකින් හරි වෙන සමාජයේ තියෙන අත්දැකීමකින් හරි මොකක් හරි හේකින් ඒවට අනිවාර්යයෙන්ම ඒක මිත්‍යා දෘෂ්ටියක් කියනවා. ඒ මිත්‍යා දෘෂ්ටි ලාභී ඒ වගේ අය මහාන බමුණ ලෝකේ ඉන්නවා. එතකොට එයාගේ ශ්‍රාවකයේ බවට හැරෙනවා. මේක තමයි දරුණුම දේ. ඔන්න පළවෙනි දික්ඨ ධම්ම වේදනීය විපාක. දෙවෙනි එක දැන් බුදුහාමුදුරුව සම්මා සංකප්ප ගැන විස්තර කරනවානේ. මෙන්න මේකටයි ධර්මයේ සම්මා සංකප්ප නැත්නම් සම්මා සංකල්පනා කියන්නේ කියලා අර පැහැදිලි කරගෙන ආවා. විනෙක්කම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. මේක තමයි බුදුහාමුදුරුව පෙන්වන සම්මා සංකල්පනා. ඕක ලෞකික සම්මාදිට්ඨියට පොදුයි, ලෝකෝත්තර සම්මාදිට්ඨියට පොදුයි කියනවා. දැන් ඒකට ගරහනවා කවුරු හරි. ගරහනවා කියන්නේ ඒක නෙමෙයි සම්මා සංකල්පනා. දැන් ඔය හිටිගමන් ඔය දුර්භික්ෂ ඒවා මහානි වෙනකොට මේ වර්තමානයේ උනන් ලංකාවේ එහෙම අදහස් වෙනවා මේ මිනිසුන්ට. එතකොට එයාට එහෙම අදහසක් ආව මේවා බුදුහාමුදුරුවෝ දේශනා කරන නෙක්ඛම්ම සංකල්පනා නෙවෙයි වැදගත්, අවිහිංසා සංකල්පනා නෙවෙයි වැදගත්, අව්‍යාපාද සංකල්පනා නෙවෙයි වැදගත් කියනකොටම එයාගේ දික්තිය මාරු වෙනවා මිත්‍යා සංකල්පනාවලට. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා එහෙම මිත්‍යා සංකල්පනාවක් ගරු කරන කෙනෙක් ඉන්නවද ඒ පුද්ගලයාට මේ මනුස්ස ලෝකයේම ඕන තරම් ඉන්නවා එවැනි අදහස් දරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ. ඒගොල්ලන්ගේ ශ්‍රාවකයෝ බවට හැරෙනවා. ඒ කියන්නේ බුදුහාමරගේ ශ්‍රාවකම ආපුවා. ඒක ditta dhamma වේදෙනී විපාකයක් කියලා කියන්නේ. ඔය ආදී වශයෙන් බැලුවම තුන්වෙනි අංගය. දැන් බුදුහාමරගේ සම්මා වාචා. මේක නම් පරිස්සම් වෙන්න ඕනේ හැමෝම. දැන් ඔය කොච්චර වුණා භාවනා මධ්‍යස්ථානයට ගියත් සම්මා වාචා වලට දැන් සම්පප්පලාපයට ගරු කරනවා කට්ටිය. එතකොට මේ මොහොතේ ගත්තොත් ditta dhamma වේදෙනීය විපාකයක් යාර ලැබෙනවා. එයා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක කමෙන් తాවකාලිකව හරි ඉවත් වෙලා එතකොට. ඒ එයාගේ මිත්‍යා සංකල්ප මිත්‍යා වාචා කියන එකට ගරු කරනවා. ඒක අගය කරනවා. එතකොට ඒකට ඒක ඒ වටිනාකම ගියා දෙන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකෙ නැති වෙන්නේ නැහැලු. ඒගොල්ලන්ගේ ශ්‍රාවකයෝ බවට ඒ මොහොතේ හැරෙනවා. ආයෙත් අනිත් පැත්තට හැරෙන්න පුළුවන්. නමුත් මේ හුව මාරුවෙන් අර තිසරණයක් පිටින් නැහැ කාටවත් එක දිගට.
සෝහං වෙච්ච පුජ්‍යලයාට තමයි ඔය හුවමාරුව නැති වෙන්නේ. අනික හැම දිනාටම ඔන්න ඔය හුවමාරුව තියෙනවා ඇත්තටම. ඒ හුවමාරුවට ලක් වෙනවා. ඊළඟට දැන් තුන්වෙනි අංගේ නේ කිව්වේ වාචා. කම්මන්ත ගත්තත් කොහොමයි? දැන් බුදුහාමුදුරුව මෙන්න මේවා තමයි සම්මා කම්මන්ත කියනවානේ. ඊට වැඩිය මොනවා හරි මේ වර්තමානයේ තියෙන දේවල් දිහා බලලා මිනිස් ක්‍රියාකාරකම් දිහා බලලා අද තියෙන ආර්ථික හෝ මේ භෞතික ක්‍රියාවලිය දිහා බලලා තමන් කියනවා ඒක එහෙම නෙමෙයි මෙහෙම වෙනස් වුණොත් හොඳයි කියලා. දැන් ඒ වෙනකොටම අර යගේ අර මිත්‍යා කම්මන්තයට ගරු කරන කෙනෙක් වෙනවා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක කමින් ඒ මොහොතේ හක් වෙන. ඒක විපාකය. ditta dhamma vedaniya විපාකය. දැන් මෙන්න මේ ආකාරයට දැන් බලන්න කම්මන්ත වලට මෙහෙමයි ආජීවයට මෙහෙමයි වායාමයට මෙහෙමයි සතියට මෙහෙමයි සමාධියට මෙහෙමයි ඒ වගේම විමුක්තියටත් මෙහෙමයි. ඒ සමාධියට එහෙම එහෙම වුණාම මිත්‍යා සමාධිය ලොකු වෙනවා. දැන් ওই භාවනා කරන්න ගියාම වෙන වෙන්නේ ওই වගේ දේවල්. දැන් සතිය සිහි කල්පනා වුණාක් අය බුදුහාමුදුරු දේශනා කරනවා සම්මා සති කියන එක මොකද්ද? කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සා. වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සා. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සා. ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සා. ඔන්න බුදුහාමුදුරුව සම්මා සති කියන්නේ. දැන් ඒක හුඟක් අය මේ භාවනා කරන්න ගිහිල්ලා රතිපට්ඨානේ වඩන්න ගිහින් තමන්ම හදාගත්ත බොරු සතියක් කියන. මෙන්න මේක තමයි ඔය කියන සතිය. ඒගොල්ලන්ගේ සතිය තියෙන්නේ කො හිතල වැඩක් කරන එක. වැඩක් කරන්න කලින් මේ හිතන එක. නැත්නම් මොනවා හරි හිතුවිල්ලක් දිහා බලා ඉන්න එක, නිරීක්ෂණයේ ඉන්න එක. ඔන්නෝම ඒ තම තමන් හදාගත්ත මතය. ඒක එහෙම දැන් බුදුහාමුදුරුව පෙන්නන සම්මා සති නෑ එතන. එතකොට එයා ළඟට එයා ගරු කරන්නේ බුදුහාමුදුරුව පෙන්නන සම්මා සතියට නෙමෙයි වෙන එකට. ඒක මිත්‍යා සතිය වෙනවා ඉතින්. එතකොට මිත්‍යා සතිය වෙනකොටම බුදුහාමුදුරුව මෙතෙන්දි පෙන්නන්නේ ගැඹුර තමයි එවැනි මිත්‍යා සති තියන ශ්‍රමණ බ්‍රාහ්මණය ඕන තරම් ඉන්නවා. ඒගොල්ලන්ගේ ශ්‍රාවකය බවට මේ මොහොතේ හැරෙනවා යා. ඕක තමයි තියෙන ditta dhamma vedaniya විපාකය. ඒක හින්දා ඒ යම් කිසි බුදුහාමුදුරන්ගේ ධර්මයට පටහැනි වෙච්චි මොකක් හරි කල්ලියක සාමාජිකයෙක් බවට හැරෙනවා. ඕනනම් වෙන්නේ සම්මා වායාම සති සමාධි වලට. ඒ කියන්නේ වාචා කම්මන්තා ජීව වල දිනෙවි. ඔය ඉහළ අංගවලදී සමාධිය මෙන්න මේක තමයි හොඳම සමාධිය කියලා බෙලක් අය වර්ණා කරන්නේ. සමාධියක් නෙවෙයි තීන මිද්දිය. භාවනා උපක්ඛිලේශය සමත භාවනා වලත් උපක්ඛිලේශය උපක්ඛිලේශයක් තීන මිද්දිය. විපස්සනාවෙත් උපක්ඛිලේශයක් තීන මිද්දිය. දැන් ඒගොල්ලෝ සමාධිය කියන්නේ උපක්ඛිලේශයට සම්මා සමා බුදුහාමුදුරුව පෙන්වන සම්මා සමාධි ගුණ නෑ එතන. සිතේ බුදුහාමුදුරුව පෙන්වන සිතේ එකඟකම නෑ. බුදුහාමුදුරුව සම්මා සමාධි කියලා පෙන්වන්නේ මේ සූත්‍රයේදී. අර ආලාර කාලාම බුදුහා බෝධිසත්වයන්ට ඉගන්නපු මට්ටම. ඒ කියන්නේ රූපාවචර පළවෙනි ධ්‍යාන මට්ටමේ තියෙන සිතේ එකඟකම. හෝ ආලාර කාලාම උගන්නපු රූපාවචර දෙවෙනි ධ්‍යානිය විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ලබා දෙන මේ සමත භාවනාවේ දෙවෙනි ධ්‍යානියේ තුල තිබිච්ච සිතේ එකඟකමක් තියදී ඒක තියෙනවා නම් ඒකත් සම්මා සමාධි. හැබැයි දෙවෙනි ධ්‍යානියේ ඉන්නවා කියන එක සම්මා සමාධි නෙවෙයි. දෙවෙනි ධ්‍යානියේ ඉන්නකොට සම්මා සමාධි තිබුණා නම් ආලාර කාලාම බුදු වෙන්න ඕනේ බෝධිසත්වයන්ට කලින්. ඇයි?
ඒ සමා සමාධි ඒ ඔය කියන දෙවෙනි ධ්‍යානය ගැන කියන්නේ එතෙන්ට යන විට පාර කියා දුන්නේ ඒ ඥානිය ලබා දුන්නේ අලර කාලා. එහෙමනම් මෙතන මේ කියන්නේ මොකද්ද? ලෝකෝත්තර සම්මා දිට්ඨිය තියෙන්නේ හිතේ එකඟකමක් තියද ඒකඟකම ලෞකික සම්මා දිට්ඨියෙන් සංසන්දනය කරොත් කාමාවචර රූපාවචර පළවෙනි ධ්‍යාන මට්ටමේ තියෙන හිතේ එකඟකමක් එක්ක ගැලපෙනවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියේ සමාධිය දෙවෙනි ධ්‍යානෙටත් ගැලපෙනවා, තුන්වෙනි ධ්‍යානෙටත් ගැලපෙනවා, හතරවෙනි ධ්‍යානෙටත් ගැලපෙනවා. මේ ගැලපීමක් ගැන කියන්නේ, මේ මිම්මක් ගැන කියන්නේ. මේක පටලෝගන මේ සම්මා සමාධි කියන ඒවා විකෘති කරගත්තේ අය ඉන්නේ භාවනා ලෝකේ. ඒක නිකම් ආමිත පින්කම් ගන්න මනුස්සයෙකුට මේව බලපාන්න බෑ. සීල ශික්ෂාවේ හොඳින් ඉන්න කෙනෙකුට බලපාන්නත් බෑ. භාවනාව හරහා තමයි මේ මිත්‍යා මතේ ඉන්නේ. ඒ කියන්නේ තමන්ගේ හිතේ එකඟම තමන් කරන භාවනාව හිතේ එකඟම ගලපනවා බුදුහාමුදුරුව පෙන්නන දේට නැතුව තමන් ලබාගත් ප්‍රතිඵලයකට. එතකොට යාගේ ධිට්ඨ ධම්ම වේදනීය වශයෙන් ඒ මොහොතේ තමන්ට මිත්‍යා සමාධියක් ආරූඪ වෙලා. ඒකත් නෙමෙයි බුදුහාමුදුරුව භයානකයි කියන්නේ. ඒ ශ්‍රාවකයාට තව විපාක දෙනවලු. එවැනි කල්ලියක් ඉන්නවා, එවැනි ශ්‍රමණ බ්‍රාහ්මණය ලෝකේ හිස් වෙන්නේ නැහැ. ඒ සමාධියේ වැරදි සමාධිය හරි කියලා පිළිගත්තා. ඒ ගොඩට එයා වැටෙනවා. දැන් එන්නේ එකින්ද තමයි භාවනාවේදී ගුරුවරයෙක් ඇසුරු කරන්න ඕනේ කියන එක. මොකද භාවනාවේදී නැත්නම් ඔය වැරද්දට මේ මහා චත්තාලිස මහා සූත්‍රයේ ධර්මපරියායේ පැහැදිලි කරන සම්මා වායාමයේ බුදුහාමුදුරු දේශනා කරන සම්මා වායාමයේට ගැරහුවොත් ශ්‍රාවකයේ යා නිකම් මේ ගරහන මොහොතේ ඉඳලා මිත්‍යා වායාමයේ අයිතිකාරයෙක් වෙනවා. වෙන සමන භාවනයන්ගේ ශ්‍රාවකය බවට හැරෙනවා. මින් මෙහිම බල කිරීමක්, ගැඹුරු පැහැදිලි කිරීමක් මේ සූත්‍රය තුල තියෙනවා. ඒ වගේත් නෙමෙයි තව තියෙනවා මේකෙදිම අවසානේ කියලා. දැන් කරුණු 8ක් නේ ඔය අඟටින් එන්නේ, 9 වෙනි කරුණ එන්නේ. දැන් මිත්‍යා සමාධියකින් ලැබෙනවා යාට දුක නැති තැන. ඒක මිත්‍යා විමුක්තිය. ඒ මිත්‍යා විමුක්තිය යා බුදුහාමුදුරු දේශනා කරපු නිවන විදියට සලකනවා. එහෙම සලකපු මොහොතේ ඉඳලා එයා මිත්‍යා දෘෂ්ටිකේ බවට හැරෙනවා. හැබැයි එයා අකුසල් කරනවා නෙවෙයි මේ. කාමාවචර අකුසල් කරන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුව පෙන්නන සංසාර විමුක්තියට ලැබෙන්නේ එතන තියෙන අර බුදුහාමුදුරුව පෙන්නපු විමුක්තිය නෙවෙයි. ඒ කියන්නේ දුක නැති තැන නෙවෙයි යා විශ්වාස කරන්නේ. ඊට මෙහා තියෙන දුක නැති තැන. දුක නැති තැන් හුඟක් තියෙනවා. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ පැහැදිලි කරන දුක නැති තැන් තියෙනවා මේ පින්වතුන්ට කුසලයක් කරනකොට. තමන් තුළ විද්‍යාමාන නැහැ කාමාවචර කුසලයේ මට්ටමේදී දුක සංකල්පනා වලට එන්නේ නැහැ. සතුටක්මයි එන්නේ. දුක නැහැ. ඒ වගේම අපිට මනුස්ස මට්ටමේදී අසංසාරගත අනිත්‍යසං ආදීසත්තුන්ටත් අකුසල් මට්ටමේදී දුක නැති තැන් තියෙනවා තාවකාලික. ව්‍යාජ සතුටු තියෙන ඒවා තමයි ආස්වාදය කියන්නේ. දැන් සංකල්පනාවල අභිජ්ජා තියෙන වෙලාවේ කාටවත් දුක නැහැ. තියෙන්නේ ව්‍යාජ සතුට. ඒකෙන් තමයි පස්පව් කරන්න මිනිස්සු. පස්පව් වලට හුරු වෙච්ච කෙනා අර ව්‍යාජ සතුටට තමයි හුරු වෙන්නේ. මත්පැන් හෙම් පානය කරනකොට ඒ හුරු වෙන්නේ මොකටද? ව්‍යාජ සතුටකට. ඒ ව්‍යාජ සතුට ගේන්නේ අකුසල් පාක්ෂිකෝ. දැන් බලන්නකෝ. දැන් එහෙම ඒකෙන් විමුක්තිය ලැබනවා. හොඳම උදාහරණය තමයි මත්පැන්. දැන් මත්පැන් පානය කරපුවාම එයාගේ මත් වෙන ප්‍රමාණයට හරියන විමුක්තියක් ඒ මොහොතේ ලැබෙනවා. ඒ වගේම ඕනම මිත්‍යා විමුක්තියක් ඒකේ මිත්‍යා විමුක්තිය ලැබෙනකොට මෙයාට තව ලැබෙනවා මිත්‍යා විමුක්ති ඥානිය. ඉතින් දැන්
මත්වීමේ පදම මතයි මේක සිදුවෙන්නේ. මත් වෙන්න ගන්න ද්‍රව්‍ය මතයි මේක සිදුවෙන්නේ. මත් වෙන්න සුදුසු වේලාව මතයි මේක සිදුවෙන්නේ. දැන් ඒවත් තියෙනවනේ මිනිස්සුන්ගේ. මේ වෙලාවේ මත් වෙන්න හොඳ නැහැ, වැඩ කරනකොට මත් වෙන්න හොඳ නැහැ, වැඩ ඉවර වෙලා මත් වුණාම හොඳයි. එන නින්ද අර බුදුන් වඳින්න හොඳ නින්දට පෙර කියලා තියෙනා වගේ මත් වෙන්නත් හොඳ නිදා ගන්න ලැහැත් වෙලා පෑයකට ඉස්සෙල්ලා. දැන් මේ වගේ මත, මේවා දිට්ඨි, ඒවා අකුසල් පාක්ෂිකව මිත්‍යා දිට්ඨිය හරහා එන මතවාද. දැන් ඕනම එකකට බලන්න එහෙම පුරුදු වෙච්ච අයට ඒහා සමානව සලකන ඕන තරම් මිනිස්සුන් මුණ ගැහෙනවා. බුදුහාමුදුරුවෝ වෙන්නන්නේ ඒකයි. මේ බුදුහාමුදුරුවෝ ගරහන දෙයට ගැරහුවේ නැත්නම් ශ්‍රාවකයා තමන් වෙනස් ශ්‍රාවකයෙක් වෙනවාමයි. ඒක හින්දා මේ ධර්ම පරියාය එහෙම විශ්වාස කරන්න අනික්ව වගේ නෙමෙයි. මේක දිට්ඨියක් ගැන විස්තර කරන එක. දිට්ඨිය වෙනස් වුණොත් සම්මා දිට්ඨිය නැති වෙච්ච තැන ඕන වෙලාවක පහළ වෙන්න ඕන මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය හෝ සම්මා දිට්ඨිය නැතුව අරමුණක් අපිට හටගන්න බෑ. ඇහැට පේන අරමුණක් පවතින්න බෑ. කනට ඇහෙන අරමුණක් පවතින්න බෑ. දිවට දැනෙන අරමුණක් ওই දිට්ඨි දෙකෙන් තොරව පවතින්න බෑ. එහෙමනම් පවතිනව නම් පවතින්න ඕනේ දිට්ඨි දෙකෙන් තොර වෙලා නෙවෙයි. එතනක් දිට්ඨියක් තියෙනවා. ඒ දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය විය යුතුයි. එහෙමනම් ඕනම කෙනෙක්ගේ අරමුණක එක්කෝ ලෞකික සම්මා දිට්ඨිය දෙන්න ඕනේ අරමුණ හරහා ගොඩ නැගෙන චිත්ත පරම්පරාවේ. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිය තියෙන්න ඕනේ. එහෙම නැත්නම් බුදුහාමුදුරගේ ශ්‍රාවකයෙක් නම් පුහුණු කරලා ලබාගත්ත ලෝකෝත්තර සම්මා දිට්ඨිය තියෙනවා. ඔය තුනෙන් එකක් හරි නැති තැනක් අරමුණක සක්‍රීය භාවයක් නැහැ. දැන් මේක වර්ධිනවා කියන එකයි බුදුහාමුදුරු පෙන්වන්නේ ශ්‍රාවකයන්ට. එදා හිටියට මේ ගැන විශ්වාස කරන්න, මේ ගැන දැනුවත් වෙන්න. ඒකින්ද බුදුහාමුදුරුව පෙන්වන දෙයට ගරහන්න යන්න එපා කියන එක මෙතනින් නැවත මතක් කරනවා. මොකද මේ බුද්ධ ඥාණයෙන් පැහැදිලි කරපුවා. තමන්ගේ ඥානියට මේක හවු වෙන්නේ නැති එක වෙනම කතාවක් තමයි. ඒකින් හින්දා අපේ අතීත බෞද්ධයෝ ඉඳලා මේ බෞද්ධ සම්ප්‍රදාය තුළ ඔය වගේ ගැඹුරු කාරණා බොරුවට තර්ක කර කර යන්නේ. බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් විශ්වාසයෙන් ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ ගැන කතා නොකර ඉන්නවා. තමන්ට පුළුවන් දේ කර කර යනවා. වර්තමාන සමාජය එහෙම නෑ. මේවා විවේකණෙට ලක් කරනවා. තමන්ට වෙන හානිය එතකොට දන්නේ නෑ. මේවා ලොකුම හානිය ටික තියෙන්නේ අර මිත්‍යා වායාම බවට හැරෙන එක. සමාධි අංග වල වැරද්ද වායාම සති සමාධි. ඒක තුල ඉන්නේ මිත්‍යා විමුක්ති. මිත්‍යා විමුක්ති ඥාන වලින් යාට ගැලවෙන්න බෑ. මොකද ලෝකයේ ඕන තරම් ඒ ගැන පැහැදිලි කරන තමන් ගත්තේ දැක් දිට්ඨියට අනුගතව පැහැදිලි කරන ධර්මානුකූලව කරුණ පැහැදිලි කරන ව්‍යාජ දෙත පැහැදිලි කරන අය ඕන තරම් ඉන්නේ. ඒක හින්දා එතන කලවමක් වෙනවා. දැන් එහෙමනම් අපි මේ පැහැදිලි කරගෙන ආවි. දැන් මේ මහා චත්තාලීස ධර්මපරියාය මේ සූත්‍රයේ ඇත්තටම මේ කරුණු ටික තමයි තියෙන්නේ. අනික් සූත්‍ර වලට වැඩිය විශේෂයක් තියෙන්නේ අවසානයේ අර බුදුහාමුදුරුව පෙන්නන කවුරු හරි කෙනෙක් මම මේ පැහැදිලි කරපු මේ ධර්මපරයය බොහොම වටිනවා කියන බුදුහාමුදුරුවෝ මේකට ගරහැවුවොත් ගරහන මොහොතේම යාට විපාක විදියට ලැබෙනවා කියනවා අනිත් පැත්ත. ඒකට හේතුව තමයි දික්ටි දෙකක්වත් නැතුව දික්තියක් නැතුව අරමුණ සක්‍රිය නොවන බව. එතකොට කම්මස්සගත සම්මාදික්තියෙන් සංකප්ප සම්මා සංකප්ප බිහි වෙනවා නම් සම්මා වාචා බිහි වෙනවා නම් සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා විමුක්ති ඥාන බිහි වෙනවා නම් බුදුහාමුදුරෝ දේශනා කරන සම්මා සංකප්පයට ගරහන කෙනාට එවලෙ මිත්‍යා සංකප්ප හිමි වෙනවා කියන එකයි මේ පැහැදිලි කරන්නේ. බුදුහාමුදුරෝ පෙන්නන සම්මා වාචා වලට ගරහනවා නම් එතෙන්දීම යා මිත්‍යා වාචාවල හිමිකම් ලබනවා කියන එකමයි.
එමෙහෙම දහ ආකාරයකින් මේ මොහොතේ දිට්ඨ ධම්ම වේදෙනීය විපාකයක් යා විඳවන්න වෙනවා කියනවා. මොකද දිට්ටි දෙකයි තියෙන්නේ. එකක් නැත්නම් අනිකටපත් වෙන්න ඕනේ. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධ ඥානයේ ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් පෙන්නනවා මෙන්න මේවයි සම්මා සංකප්ප. මෙන්න මේවයි සම්මා වාචා. මෙන්න මේක තමයි සම්මා කම්මන්ත. මේක තමයි සම්මා ආජීව. මේක තමයි සම්මා වායාම. මේක තමයි සම්මා සතිය. මේක තමයි සම්මා සමාධි. මේක තමයි සම්මා විමුක්ති. මේක තමයි සම්මා විමුක්ති ඥාන. ඔයිට පටහැනි වෙන හැම තැනම හැම මොහොතකම එයාට හිමින දිට්ඨි මිත්‍යා දෘෂ්ටිය කියලායි බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඉතින් අපි ධර්ම මාර්ගයේ ගමන් කරනකොට සීල රකින්නකොට සීල ශික්ෂාවෙදි වෙන්න පුළුවන්, සමාධි ශික්ෂාව පුරුදු කරන එක වෙන්න පුළුවන්, ප්‍රඥා ශික්ෂාව පුරුදු කරන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආමිත පින්කම් කරන තැන වෙන්න පුළුවන්. හැම වෙලෙම අපේ මතවලට හෝ තව කෙනෙක් කියන ව්‍යාජ මතයකට නැතුව බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන දේ අපි කරනවා. බුදුහාමුදුරුවෝ තමයි මේවා දන්නේ, අපි දන්නේ නැහැ. එන්නේ ඒ සංකල්පනාව තුළ තමන්ගේ ශ්‍රද්ධාව දියුණු වෙනවා. මේ ශ්‍රද්ධාව තර පුහුණුව වැඩි වෙන්න ශ්‍රද්ධාවම උදව් වෙනවා ප්‍රත්‍යක්ෂ ඥාණයට විමුක්ති ඥානයක් ලබා ගන්න. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුනෙන් තමයි සත්‍ය අවබෝධ වෙන්නේ කියලා. ඉතින් ශ්‍රාවකයෙක්ගේ යුතුකම ඒ බුදුහාමුදුරුවෝ පෙන්නපු ශික්ෂාවල වාසය කිරීමයි, පුරුදු කිරීමයි, පුහුණු කිරීමයි. එහෙමනම් ඔය සක්මන් භාවනාව පුහුණු වීම තුලත් සිදුවෙන්නේ ප්‍රඥා ශික්ෂාවට බරගතිය. ඒ ශික්ෂා පුරුදු කරන එකක් තමයි සතිපට්ඨාන භාවනා ක්‍රමයක් කියන්නේ. එහෙමනම් දැන් සමත භාවනා ක්‍රමයක් පුරුදු වෙනකොට තියෙන්නේ සමාධි ශික්ෂාව පුහුණු කිරීම. එහෙම නැති වෙලට අපි සීල ශික්ෂාව ආරක්ෂා කරගත යුතුයි. පංච සීල ප්‍රතිපත්තියම රැකෙන්න උත්සාහ ගත යුතුයි. ඒක තමයි ගිහි ශ්‍රාවකයෙක්ගේ ගමන් මාර්ගය. දැන් මේ ගමන් මාර්ගයේ මේ පින්වතුන් ගමන් කරනවා. එතකොට මේ සූත්‍රයේ තියෙන ධර්ම කරුණුත් අරගෙන තමන්ගේ යම්කිසි විදිහක අඩුපාඩුකම් තියෙනවා නම් ඒවත් හදාගෙන ඔය කරගෙන යන පුහුණුව සාර්ථක කරගන්න හැමදිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ දේශනාව අවසන් කරනවා. එතකොට අපිට ඊගාව දේශනාවේදී මේ සූත්‍රයේ කරුණු කියන්න ඉතුරු වෙන්නේ නැහැ. අපි එකට සුදුසු දේශනාවක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. හැමදිනාටම තෙරුවන් සරණයි. ඒ වගේම වෙනදා වගේම මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මයික් ඔන් කරලා කතා කරන්න පුළුවන්. ටික වෙලාවක් අපි ගන්නවා ඒ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ කම්මස්ස කතා කියන එක පොඩ්ඩක් විස්තර කරන්න ස්වාමීන් වහන්සේ. මොකද්ද? කම්මස්ස කතා. කම්මස්ස කතා කියන්නේ කර්මය කර්මඵලයේ තියෙන, ඒ කියන්නේ විපාකයක් තියෙන සම්මාදිට්ඨියට කම්මසගතා සම්මාදිට්ඨිය. විපාකයක් නැති, ආශ්‍රව හදන්න නැති, ආශ්‍රව මගින් හැදිっき නැති දිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒ කියන්නේ සංසාරය පවතින්ද තියෙන හොඳ සංසාරයක් හටගන්න, හොඳ සංසාරයක් නිර්මාණය කරන දිට්ඨිය කම්මස්සගතා සම්මාදිට්ඨිය කියන එකට තව නමක් තියෙනවා ලෞකික සම්මාදිට්ඨිය කියලා හඳුන්වන්නේ. ඒක තමයි විස්තරය. නායක හංගර ප්‍රශ්න අහන්න නැති හින්දා අපි වැඩසටහන අවසන් කරමු.